අද ඔයාලට තවත් පාඩමක් කියලා දෙනවා මම. මොකද්ද? මේ දවස්වල හැමෝම හැම දෙයක්ම පරිසම් කරන්න ඕනේ. මාළුත් මේ දවස්වල හරි ගණන්. ඉතින් මම මාළු ගෙනාවා. අද සාලෙව කිලෝ 4ක් ගෙනාවා. කිලෝ එකක් 950 ගානේ. ඉතින් කිලෝ 4ට කීයද කියලා බලන්නකෝ 3800යි. මේ අපිට සතුන්ටත් මගේ ගෙදර පූසෝ ඉන්න 8 දෙනෙක් බල්ලෙක් ඉන්නවා. ඒ නිසා ඒ අයට හැමතිස්සෙම මාළු කියනවා. ඒ නිසා මේ සැරේ මම එකපාරට ගිහිල්ලා හොඳ මාළු හම්බ වුණොත් එකපාරට ගොඩක් ගන්නවා. හොඳ මාළු නැතුව ටිකක් අප්සෙට් මාළු වගේ තිබුණොත් එහෙම චුට්ටක් අරගන්නවා එදා දවසට විතරක්. මේ සැරේ හොඳ මාළු ටිකක් හම්බ වුණා. මේ වගේ හැම සතියකටම මම මාළු ප්‍රමාණයක් මගේ පූසන්ට බල්ලන්ට දෙනවා. මේ බලු පූසු දානේ හැමදාම කරනවා. ඉඳලා ඉట్లా කරන දෙයක් නෙමෙයි. දැන් ඔයාලට ගෙදරට මාළු ගෙනාවාම ඔයාලා හුඟක් අය සමහර අය නම් දන්නවා සමහර අය කරන්නේ ගෙනාපු හැටියෙම උතාගෙන ආපු මාළු එක ටොක් ගාලා ෆ්‍රීසර් එකට දාලා වහනවා. එහෙම කරාම ඒ මාළු වල තියෙන ගුණාත්මක භාවය නැති වෙනවා. අර කරමල් බුක්කු කොම ඒ ෆ්‍රීසර් එක ඇතුලේ එකට එකතු වෙලා තියෙනවා. ඒ මාළුව තියෙන මාළුවල තියෙන නියම රසය ගන්න බෑ. දැන් මම මේ කරන්නේ මට දවස් 5කට දවස් 7කට පූසන්ට බල්ලන්ට දෙන්න මාළු තියාගන්න ක්‍රමය. හැබැයි මම තියාගන්නේ මේ ක්‍රමෙම තමයි. අපිට කන්න තියාගන්නේ මේ ක්‍රමෙමයි. මේකෙන් කොටසක් අපිට තියාගන්න ඒකත් මම පෙන්වන්නම්. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ගෙනාපු මාළු සේරම වතුරට දාගන්නවා. ඊට පස්සේ ටිකක් හොදලා මේ විදියට පෙරණ එකට දාගන්නවා. මෙතන ලොකු සාලියෝයි පොඩි සාලියෝයි කලවමේ තමයි තියෙන්නේ. හොඳ සාලයන්ගේ ස්ටුඩියෝ වගේ නෙමෙයි, ගොඩක් පොදු නැහැ. දැන් මම මේ ක්‍රමයට සුද්ධ කරන්නේ මගේ ගෙදර පූසෝ ඉන්න නිසා එයාලට ඔලු ටික කන්න දෙන්න පුළුවන්. ඔලුව තියාගෙන සුද්ධ කරන ක්‍රමයක් සාලියෝ ඉන වීඩියෝ එකේදී කිව්වා. මේ ක්‍රමයට සුද්ධ කරනකොට ආයේ සාලියව අල්ලගෙන මෙන්න මේ විදියට උඩ කොටස කපලා ඊළඟට සයිඩ් එකෙන් පිහියෙන් කපල ගමන් ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරනවා. දැන් මේ විදියට සේරම සුද්ධ කරලා ඔක්කොම වතුරට දාලා හොද ගන්නවා. ලොකු සාලයන්ගෙන් කිහිප දෙනෙක්මම ගෙදරට උයන් අර ගන්නවා. මේ වැඩිපුරම ගෙනාවේ පූසන්ටනේ. කැපුවට පස්සේ සාමාන්‍ය වතුරෙන් හොදනවා. පේනව නේද මගේ මාළු ලෑල්ල? මාළුවා වගේමයි. මාළු ලෑල්ල තෝදලා අරන් තියනවා. ඔලු ටික මම පූස් බබාලට දෙනවා. බල්ලන්ට මාළු දෙනවා නම් අමුෙන් දෙන්න එපා, උයලා දෙන්න. පූසන්ට අමුෙන් දුන්නට කමක් නැහැ. දැන් වතුරට ලුණු කැටි ටිකක් දාලා මාළු ටික එකට දාලා හොඳට හොදගෙන ලුණු කැටි තියෙන වතුරයකට මාළු ටික දාලා හොදලා පෙරා ගන්නවා. මම මේ මාළු වීඩියෝ එක කරපු දවසේ ලොකු සාලියෝන්ගෙන් සාලියෝ දාලා ස්ටීමර් එකේ මාළු පාන් හදුවා. ලින්ක් එක වීඩියෝ එක යට දෙන්නම්. මේක සත්තුන්ට විතරක් නෙවෙයි, ඕනි මාළුවක් කොම්බලාවෝ ලින්න බලයා ඕනි මාළුවක් ගෙදරට ගෙනාවොත් මාළු සුද්ධ කරන්න ඕනේ ෆ්‍රිජ් එකට දාන්න කලින්. බොකු අරන් දාලා කරමල් අරන් දාලා ඊට පස්සේ හොඳට ලුණු වතුරෙන් හොදලා තමයි අරන් තියන්න ඕනේ. එහෙම නැතුව බොකුත් එක්ක තියන්න එපා. එහෙම තියලා කන්න හොඳ නැහැ. මට එක දවසකට පූසන්ටයි බල්ලන්ටයි මාළු 20ක් ඕනේ. ඉතින් ඒ නිසා මම 20 එක බෑග් එකකට දාලා ඔතලා ප්ලාස්ටික් බොක්ස් එකකට දාගන්නවා. දවස් 5කට බෑග් 5ක් ආවා. ඔයාලා පෑලියගොඩ අවට ඉන්නෝ නම් ඔයාලටත් පුළුවන් මාළු කඩේ ගිහිල්ලා මාළු ටිකක් උදේම ලාබෙට අරන් ඇවිල්ලා මේ විදියට පැක් කරලා අරන් තියාගන්න. මගේ ගෙදර ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එක තියෙන්නේ ෆ්‍රිජ් එකේ යට කොටසේ. ඔයා යට කොටස දාන්න එපා. ඔයාගේ උඩ තියෙනවා නම් ෆ්‍රීසර් එක උඩින් දාන්න. ෆ්‍රීසර් එකට දාන්න. හැබැයි කරවල කල් තියා ගන්නව නම් ෆ්‍රීසර් එකට දාන්නේ නැහැ. අද 20:22 මේ වීඩියෝ එක කරලා අවුරුදු 5කට ළඟයි. මෙන්න මේ වගේ ලන්ච් ෂීට් වලින් හරි පොලිතින් වලින් හරි ඔතලා
පොඩි බොක්ස් එකකට දාලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියන්න. කරවලේ වගේ තියාගන්න පුළුවන්. හැබැයි හොඳට හොදලා තමයි තියන්නේ. මේ දවස්වල මුරුංගා තියෙනවනේ. මේ විදිහට මුරුංගා මාසයක් වුණත් තියාගන්න පුළුවන්. ඔයාට මුරුංගා කපලා සුද්ධ කරලා මේ වගේ බොක්ස් එකකට දාලා පේපර් සර්වියට් හරි බත් පාර්සල් උතන කොලවල හරි උතලා ඊට පස්සේ කිචන් සර්වියට් එකක උතලා ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ බොක්ස් එකකට දාලා දාන්න පුළුවන්. මේ මුරුංගා වීඩියෝ එකත් මම 2018 අවුරුදු 4කට කලින් කරපු එකක්. කරපිංච කල් තියාගන්නකොට පිටින් එන අපු කරපිංච නම් හොදලා කෙලින් අතට මෙන්න මේ වගේ භාජනික දාලා රෑ හොදලා එළි වෙනකන් තියන්න. ඊට පස්සේ උදේට කිචන් ටවල් එකක හරි කපුරෙද්දක හරි මේ විදියට දෙපැත්තෙන් තියලා මාරුවෙන් මාරුවට ඔතාගෙන ඔතාගෙන යනවා. ඊළඟට shopping bag එකක දාලා ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට පුළුවන් box එකකට දාලා ෆ්‍රිජ් එකේ normal කොටසට දාන්න. ඇත්තට මේ පින්නන්නේ දවස් 15කට පස්සේ දැක්කනේ කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට තියෙනවා. මේ වීඩියෝ එකත් අවුරුදු 4කට කලින් කරේ 2018 පොල් කල් තියා ගන්නවා නම් එකපාරටම පොල් ටික ගා ගන්නවා. හැම මාකට් එකකම පොල් ගාලා දෙන තැන් තියෙනවා. පොල් ගෙඩියක් ගන්න රුපියල් 10ක් ගන්නවා. එතකොට පොල් ටික ගාගෙන ඇවිල්ලා මේ වගේ පොඩි shopping bag වලට දාලා ගැට ගහලා හුලං ඇරලා ෆ්‍රීසර් එකේ දාන්න පුළුවන්. ඔයාට උදේට පාවිච්චි කරන්න ඕනේ නම් කලින් දවසේ රෑ එකක් අරන් ෆ්‍රිජ් එකේ normal කොටසේ තියන්න. ඊට පස්සේ උදේට වතුරයකට දාන්න එක දාලා අතින් පොඩි කරලා හොඳට බ්ලෙන්ඩර් කරලා අරගන්න. යාන්තම් රස්නේ වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරනවා නම් හොඳයි. බණ්ඩක කල් තියා ගන්නවා නම් උඩ කොටස මේ වගේ කපලා පත්තර කොලයකින් ඔතන්න. ඔතලා ආයේ shopping bag එකකින් ඔතලා ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්න පුළුවන්. ඒ වගේමයි බණ්ඩක්ක සුමානයක් විතර තියාගන්න ඊට වැඩිය තියාගන්න එපා. මේ වගේ දෙහි අවමිරිස් කල් තියාගන්න හැටි අපේ අම්මා channel එකේ කියලා දීලා තිනවා. වීඩියෝ එක අවසානයේ link එක දෙන්නම්. අපේ අම්මා YouTube channel එකේ කිරට උයන මාළු, මිරිසට උයන මාළු, ඒ වගේම සාලයෝ, හුරුල්ලෝ, සාලයෝ, සූඩයෝ තෝරගන්න හැටි, වෙනස හඳුනා ගන්න හැටි, දැල්ලෝ සුද්ධ කරන හැටි, කුඹලා මාළු බෝලු මාළු අඳුන ගන්න හැටි, බල මාළු අඳුන ගන්න හැටි ඔක්කොම කියලා දීලා තියෙනවා. මාළු කරවල දා ගන්න හැටි කියලා දීලා තියෙනවා. මාළු වලින් උම්බලකඩ හදන හැටි කියලා දීලා තියෙනවා. මේ වගේ අපේ අම්මා channel එකේ ගොඩාක් රෙසිපිස් කියලා දීලා තියෙනවා. ඒ හැම වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඔයගේ මේ දකුණු අත පැත්තේ තියෙන රතුපාට දැන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන link එකේ click කරන්න. එතකොට ඔයාට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස වීඩියෝ එක යට සඳහන් කරන්න, ඔයාගේ like එක දාන්න. ඒ වගේම වීඩියෝ එක හැකිතාක් යාළුවොත් එක්ක share කරන්න. මේ වෙනකොට අපේ අම්මා YouTube channel එකට subscribers ලා 26 ලක්ෂයකට ආසන්නව ඉන්නවා. මේ වගේ පුංචි රටක අපේ අම්මා වගේ කෙනෙක් එක්ක මේ එකතු වෙලා ඉන්න හැම subscriber කෙනෙක්ටම බොහෝම ස්තුතියි කියලා කියනවා. මං ගාව ගොඩාක් දේවල් තියෙන කියලා දෙන්න. ඒ හැම දෙයක්ම ඉදිරියේදී කියලා දෙන්න. බොහෝම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම subscribers ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න.